හරි හොඳයි පුතාලා දැන් මේ වෙද්දි ඔයාලගේ A level විභාගයේ හරිද මැත්ස් සහ බයෝ කරන ළමයිගේ මේ වෙද්දි අද ඉවර වුණා නේ අද chemistry paper එක තිබ්බා තාමත් ICT කරන අයගේ ICT papers තිබ්බේ නැහැ දැන් ඒගොල්ලන්ගෙත් මේ ඊළඟ සතිය වෙද්දි ICT papers මේ first එකයි second එකයි තියෙනවා හරි කොහොමත් මැත්ස් සහ බයෝ කරන ළමයිගේ මේ වෙද්දි අද වෙද්දි chemistry එක්කනේ අද chemistry second paper එක තිබ්බා hari udah kirim lama itu orang tidak, nih itu paper itu hari delay sih, nih itu samaan nih, matteme paper itu, kami ada di beting, hari itu chemistry paper itu, nih itu hari ini komat paper set itu, kami meseri ini, bisnya itu negara kita, hari combine ulat nih itu, hari PO itu dia kemarin itu juga, jadi apply itu dia samaan nih kan, kalau juga nih, jadi bio paper itu, tetap nih first itu dia kemarin itu juga, second itu ulat nih juga, hari itu pasti physics paper itu. First එක ටිකක් නේද මේ සරේ ගියා ළමයි ලේසි කියලා කියනවා සාමාන්‍ය විදිහට paper එකක් දෙනවා අවුලක් නැහැ නේ MCQ first paper එක. හරි ඊට පස්සේ second එකත් ඉතින් අමාරු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ අපතන්තුල කරන ප්‍රශ්නනේ. හරි second paper එකේ thesis එකේ ඉතින් අර විභාගයට කලින් දවසේ අපි සාකච්ඡා කරපු Doppler ආචරණ ගාන ඒ වගේම ඇවිල්ලා තිබ්බා නේ පොලිස් රථයක් මේ අර වාහනයක් පිටුවස සමායනවා නේ තරංගයක් යවලා වැදිලා අපව පරාවර්තනය කරලා ගත්දිනේ දුෂ්‍ය සංඛ්‍යාතේ නේ සංඛ්‍යාත වෙනස හරිද කී එකත් එක්ක අපි එදා එක්සෑම් එකට කලින් දවසේ නේ සෙකන්ඩ් පේපර් එකට කලින් දවසේ සාකච්ඡා කරපු අන්තිම රචනා ප්‍රශ්න හතරේ තිබ්බ ගානක් කෙලින්ම මේ වගේම ඇවිල්ලා ඒ ඔක්කුගිරීම් ටික නේ ડોක්ටර් රාජන්ණිය කුමක්ද හරිද ඊට පස්සේ තරංගයේ ගිහිල්ලා වදිද්දිනේ hari nirikshak yage eyata dæna sankhyata sadaha prakashane ඊට පස්සේ වැදිලා ඔයා ප්‍රතිග්‍රහණය කරගත්තිනේ ප්‍රබවේ මගින් අන්න ආයි දුෂ සංඛ්‍යාතනේ සූත්‍ර දාලා ටක් දාලානේ අර මේ එයා පිට කරපු සංඛ්‍යාතයයි නේ සත්‍ය සංඛ්‍යාතයයි ප්‍රබවේ තරංගේ ආපව ආපු සංඛ්‍යාතේ අතර වෙනස නේ මේ සම්බන්ධයෙන් අපි එදා කලින් දවසේ බෑ සම්පූර්ණයෙන්ම ගාන සාකච්ඡා කරලා ඒ වගේම ඉතින් ළමයි මම ගොඩක් අය කිව්වා ඉතින් මේ ගානට ගලින්ම 15 15ම ඇති කියලා නේ ටිකක් එහෙම අමාරු ගානකුත් නෙමෙයි hari gudal lama hei saya hendak mendal di bedding, ini dek samar lama aham bengi recording nih kebal lah nih, part mahar di kene katanya dia ya tinggi lu ega anak komat hari itu, ini bagi arah nukar mah muli mau gudal lama ega anak di kene paper lagi, ini kalim dawas adalah nih recording nih kebal lah nih YouTube begara sangat cakar, hari itu orang putih dengan ini bagi arah nih kang paling ini prasne mah super kehada agak tak kian nih kang kita ini marga emak kayak gitu lama di kian nih kayak itu prasne nih kang tapi nih hemat sering sama nih hemat අන්තිම සතියේ ඉන්නේ ternary ප්‍රශ්න වලින් ප්‍රශ්න දෙක සෙට් වෙනවා පේපර් එකේ. ඊට පස්සේ අපි පන්ති වල පාඩමේ හදපු ගණන් නේ අර චුම්බක ශේෂ්ත්‍ර ගණන නේ හරි මැග්නටික් බොට්ල් සීන් එක නේ ඇලිප්ස් කිලිප්ස් ආකාර වගේ නිකන් සල්පල ආකාර පතෝල යන අංශුන්ගේ චලිතයේ චුම්බක ශේෂ්ත්‍රයක් තුල නේ ඒ ගණන ටියුබ් එකේ තියෙන ගණන ආරෝපිත අංශුන්ගේ චලිතයේ මේ අපි පන්ති හදපු ගණන. ඒ ධාරා විද්‍යුතයේ ගණන ගත්තත් පුතේ නේ හරිද ඉලෙක්ට්‍රෝන වල මේ මධ්‍යන ප්ලාවික ප්‍රවේග ගණන නේ අපි අද 10 ගණනක් හදුවා නේ මේ වගේ ගණනක් තියෙන්නේ. අපි දෙවල් නේ ඉලෙක්ට්‍රොනික ගානක් මාරම් ලේසි හරිද හිතන දෙයක් ඇත්තෝ නෑ සාමාන්‍ය හදන ගානක් පන්ති වලත් ඒ වගේ නේ හරි ගේට්ස් එක සෙට් කරලා හදන ගානක් ඉතින් ඒ වගේ ඉතින් ලේසි ගණන් හතරක් පේපර් එකේ දිනවා ඉතින් අනිත් ප්‍රශ්න හතර ටිකක් අලුත් විදිහට දීලා තිබ්බා ඒත් ඉතින් සාමාන්‍ය හදා ගන්න පුළුවන් අවුලක් නෑ රීස්ට්‍රක්චර් හතර ගත්තත් පළවෙනි ගාන කිසිම අවුලක් නෑ නිකන් දුන්නක් සෙට් කරලා මේ අපි අර කලින් දවසේ රීස්ට්‍රක්චර් එක නේ දුන්නක් සෙට් කරලා ඒ වගේ පොඩි ගණනක් කරා ඊට පස්සේ ප්‍රැක්ටිකල් වලින් තව තුෂාර අංකේ නේද ඔතු චාරම් කෙනෙක් තිබ්බේ හරිද? ඒතර ඒ වගේ නේද පොඩි පොඩි ප්‍රැක්ටිකල් ටිකක් අර ඊට පස්සේ වර්තනාංගත් එක්කනේ දෘශ්‍ය විස්ථාපනත් එක්ක පොඩ්ඩක් ඉතලා කරන ප්‍රැක්ටිකල් එකක් එක්ක දාලා තිබ්බා. ඊට පස්සේ අපි අන්තිම දවසේ කරපු හරිද හතියේ නේද මේක සේතුව ඉතින් ඒකත් චුට්ටක් අර දිගවල් එක්ක ඉතින් කල්පනා කරලා මේ උත්තර ගන්න ඕනේ ඉතින්. අලුතෙන් ප්‍රශ්න ටික දාලා තිබ්බට නේ රචනා පේපර් එක එහෙම පුතේ එහෙම අවුලක් නැහැ ඉතින් මේසරේ පේපර් එක ෂේ මැදිහත් පේපර් එක සාමාන්‍ය 2013 මේ 14 හරිද? ඒ වගේ පේපර් රටාවට ආව පේපර් එකක් තියෙනවා. මම අවුලක් නැහැ. කලින් අවුරුද්දේ ගියේ පේපර්ස් 30 බලලා ටිකක් නේද අපි ස්ටෑන්ඩඩ් ගතියෙන් වැඩි නේ. MCQ එකේ එහෙම නේද පිටු ගානක් සාමාන්‍යයෙන් අඩුයි පිටු 11යි පේපර් එක නේ. ප්‍රශ්න සාමාන්‍යයෙන් පේලි 2යි 2යි 3යි උඩරිම. මේකින්ද මේ වෙලාව යන්නේ නැහැ ජීවත්. හරි පොඩි දැන් ගොඩක් අය නිකන් මේකේ දැන් මේ පොඩි ගැටලු වගේ ප්‍රශ්න වගේ දුක් තියෙනවා ගොඩක් අය අහලා තිබ්බා. මේ ප්‍රශ්නයක් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අනිත් ඒවා නම් උත්තර ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් පොතේ මම ඉතින් උත්තර කොහොමත් එහෙම දෙන්නේ නැහැ කලින් හරිද අද තමයි chemistry ඉවරන ගම් හිටියෙත් ඒකයි හරි ඉක්මනට දැන් මම මේකේ පොතේ first paper එක MCQ සාකච්ඡා
karena hadar ini memang yang mara luku wilawa karang sampai cakaran memang kayak lagi ya dulu teh mereka pas nanti dia hari tadi aku lamai aku prasna di kaki utara ganti nih di kaki tenang prasna cukup tapi nama yang gue kaki tenang lu gue udah naik sama nih jadi bayi pada kamu tadi ini memang bayi pada alhamdulillah lamai dan sama nih di kerja anak tuh lagi sama rai dia juga bilang mati mati lah di bayi ini pak baru mati nih gue mau pas makun deh ini lah pun tihenda dispahenda nih ya bagi nasib anak tuh lah ini papers balan kita tamai ini main panel lagi karena di mainnya proses laku loh di bank itu ay demi para karena ini nah ya risal dari karena balar ini pak hari risal dari karena balar ini pak risal kau di internet hari itu yang ini kita tertek itu udah bank ini serna masa Desember bagai betul risal dari nonik pos tuli gua apa nih hari itu yang hemat yang bank yang mesere yang paper baru ini terus Maret April sama ni Mei lewat awal sudah ini yang lebih heavy masa kayak tak kredit dan itu yang risal deh nanti dia bagi katanya ini tuh dia ukur udah yang mana dahinnya behela beda karena kan hari subjek tuh me hari dia mana behela beda karena kan sama hal yang hal itu me bodoh pariksi nih deh yang non tuh nih yang non nih kita bodoh pariksi nih telia non gitu kan hari itu tuh ya pasir tuh nih kampus ya usah sekali sama tim ada me bodoh pariksi nih sampan deh nih Inggris itu liam nih ada wisudya ale itu yang mana nampu deh ඔගොල්ලෝලියන අනේ අන්තිම ශායියේගේ ප්‍රධාන විෂයන් තුන සමත් වෙලා ඒ අවශ්‍ය විශ්වවිද්‍යාලයට යන්න කැම්පස් එකට යන්න ඒගොල්ලෝ මේ සුසුකම් ලබන කෝස් එකට අදාළ ඒ අදාළ ඉසෙක්කෝ වගේ තියෙන්න ඕනේ. මේ GIT එක මේ පොදු පරීක්ෂණය නේ හරිද? පොදු පරීක්ෂණය සමත් වෙන්නත් ඕනේ. හරි පොදු පරීක්ෂණයේ සමත් ගණක් තියෙන නඩු ගානේ මේ ගන්නට ගන්න ඕනේ. බහුවර්ණ මොකද 60ක් වගේ නේද දැන් පේපර් එක නේ. හරි ඊට පස්සේ දැන් අර තව තියෙන්නේ මොකද්ද හැමෝටම තියෙන IT සබ්ජෙක්ට් එක ඒවා සම්බන්ධයක් නැහැ පුතේ කැම්පස් වලට යද්දි ඊට පස්සේ ඉංග්‍රීසි සම්බන්ධයක් නැහැ හරි ඊට පස්සේ දැන් අර කෙමිස්ට්‍රි වෙනුවට ICT මේ ප්‍රධාන සබ්ජෙක්ට් එකක් වශයෙන් කරන කට්ටියක තාම තිබ්බේ නැහැ දැන් මේ සතිය තමයි ICT ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි තියෙන්නේ ඉතින් ඒකට දැන් ඒ ළමයි ටික හොඳට බලා ගන්න ඉතින් අර ගොඩක් අයගේ දැන් මේ වෙද්දි නේද බයෝමැක්ස් අයගේ ඉවරයි නේද ප්‍රධානනේ බයෝමැක්ස් හරිද ෆිසික්ස් chemistry ada ibaruma ඉතින් පුතේ ගොඩක් අය අහලා තිබ්බ ළමයි ඉතින් ගොඩක් ළමයි කියලා තිබ්බ නේ අන්තිම දවස්වල කරපුවා තිබ්බ paper එකේ ඉතින් හොඳයි එහෙම තරින් වගේ හිම අනුමාන ටික අන්තිමට කරනවා ඉතින් හරි ගිය අවුරුද්දේ කරා ඒක නුත් නේද දෙලින්ම ගිය අවුරුද්දේ ගණන් දෙකක් අන්තිම දවසේ කරපු වලින් ඇවිල්ලා තිබ්බ මේ structure එකයි ඒ හේතුයි ඉතින් මේ සැරෙත් ඒ වගේ නේ doppler ආචරණ ගන්න තමයි ගොඩක්ම ඒක අමාරු ගන්නකොත් නෙමෙයි සාමාන්‍යයෙන් ඉතින් මේ අන්තිලක් හදන ගණන් ඉතින් ඒක අර කලින් දවසේ සාකච්ඡා කරලා බලපු ළමයි ගොඩක් අය හිටියනේ ළමයි 2000ක් විතර බලලා තිබ්බ එක ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බ එක්සෙම් මාත් බය වුණා එකපාරට සර්ගේ පේපර් එකේම තිබ්බ ගාන ආවෝ මොකද බය වෙනවානේ හරි සීමක කරුණොත් නේ මම ඊට පස්සේ අග්ගාලා මේ පේපර් එක අග්ගාලා බැලුවා එතකොට අර ඒ ගානම ඇවිල්ලා තිබ්බොත් එහෙම ඉවරයි ඊට පස්සේ නේද හරි ගන්නන් තත් ඒ වගේම ගානක් හරිද පොලිස් වාහනේ ඒ ලෝණ ගානක් තියෙනවා අන්තිම සෙට් කරලා ඉතින් ඒකේ තීර ටිකමයි කරන්න තියෙන්නේ අවුලක් නැහැ ඉතින් ඒක හදලා ගියේ එතන ඒක එදාම බල්බ් එකේ තුනත් අගලා මතකෙන් එහෙම ළමයි දෙන්නෙකුත් හිටියා. ඉතින් ඩොප්ලර් ආචරණ ගැන මොකුත් දන්නේ නැති ළමයි දෙන්නෙක් ඉතයි ගාන බලලා උන් දෙන්නත් ඒ ගාන හදලා. හිතන්නකෝ. හරිද? බොඩ ගියාලු ඒ ගාන. එහෙන් කියති ඉතින් මාර සතුටක් එනවා. ඉතින් හරි පුතේ එන අපි පොඩ්ඩක් මේකේ මේ බහුවරණ ටික සාකච්ඡා කරා යමු. දැන් අර ආයි කරන්න ඉන්න කට්ටිය දැන් පොඩ්ඩක් තව දවසක් එකක් කොහොම පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා බලන්න තමන්ට මොකද උනේ. මේ කොරෝනා කේස් එකත් එක්කද නැත්නම් ඔයාලගේ උනන්දුවක් නැතිකම හින්දාද සමහරවයි ශය අතරේ ආයි ඉන්නවා. හරිද සයිකත් අතරින් ගත් අපරාධයක් නේ පුතේ අවුරුද්දක් කියන එකක් නේ අවුරුද්දක් කියන එක දැන් ඔයගොල්ලගේ වැදගත් කාලය යන්නේ පුතේ නේද හොඳ වැඩ කරන්න පුළුවන් ජවයේ සම්බන්ධ කාලේ ඉතින් ඒකේ අවුරුද්දක් කියන එකක් ඉතින් නේ ජීවිතේට සැලකිය යුතු කාලයක් ඒ තමයි පුළුවන් තරම් නේ හරි එකපාරින්ම වෙයි නම් දෙපාරින් තුන්පාරින් හරි කොහොම හරි කැම්පස් ගිහිල්ලා නේ එක්කන්ට ඔයගොල්ලන්ට ටාගට් වලට යන්න ඕනේ මේ කැම්පස් මේ ගියේ නැහැ කියලා මේ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ ඕන තරම් නේද කැම්පස් ගිහින් නැතුව නේ හරි සාමාන්‍ය පෙළින් සාමාන්‍ය පෙළ ඩවුන් වෙලා මේ වෙද්දි හොඳ ටැංග වල ඉන්න කට්ටිය ඉන්නවා. අපි අපිත් එක්ක හිටියේ සමහර නේ යාළුවෝ සාමාන්‍ය පෙළින් ඩවුන් වෙච්ච අය ඉන්නවා. මේ වෙද්දි හොඳ පඩි ගන්න අය ඉන්නවා. 50,000 60,000 ගන්න අය ඉන්නවා. සමහර කට්ටිය ලක්ෂයට වඩා රට ගිහිල්ලා එහෙම හොයන අයත් ඉන්නවා ඉතින්. උසස් පෙළ ඩවුන් වෙලා නේද? එහෙම මොන හරි මොකක් හරි පෝස්ට් එකක් කරලා ඉන්නේ. තමන්ගේ පාත් එක තමන්ට මෙහෙම උත්සාහය කැපවීම දිනවන නම් තමන් කරන ජොබ් එක මොකද්ද? නේ තමන්ට උනන්දුවක් තියනවා නම් කැපවීමක් තියනවා නම් හොඳට දියුණු වෙන්න ඕනේ. ඒ කැපවීම උනන්දු නැත්තයි ඉතින් කොහෙ ගියත් වැඩක් නැහැ. ඉතින් කැම්පස් ගිහිල්ලා ඔය නිකන් ජොබ් එකක් කර කර ඉඳි. හරිද? එහෙම මේද වැඩක් නැහැ. උනන්දුව කැපවීම තියෙන්න ඕනේ. ටාගට් එකක් තියන් වැඩ කරන්න.
මෙතනක් කියලා නෑ පුතේ එක මාධ්‍යයකින් නම් තව මාධ්‍යයකට යනවා කියලා නේ එක මාධ්‍යයකින් නම් තව මාධ්‍යයකට යනවා කිව්වනම් නේ ආලෝකයේ ගමන් මඟ වෙනස් වී ගමන් කිරීම ඒක පුතේ වර්තනය මෙතන කිසියම් මාධ්‍යයක යද්දී පොඩි නිකන් බාධකයක් වගේ නේ තීරු ධාරයක් කියන නිකන් බාධකයක් වගේ නේ අර ආලෝකයේ කිදුමයක් නැත්නම් තරංගයක් ආලෝක වෙන්නේ නැහැ හරිද තරංගයක් නිකන් බාධකයක් තීරු ධාරයක් වටා යද්දී පුතේ එතන නිකන් ගමන් මඟ නිකන් නැමීමක් වගේ වෙනවා හරිද හැරීමක් නැමීමක් ඒක පුතේ නිකන් මොකද්ද විවර්තනය හරි ඒක පොඩක් සමහර ළමයි වරද්දලා තිබ්බා ප්‍රශ්න අංක 3 විවර්තනය 4 ඉතින් පුතේ මෙන්න මේකත් සමහර කට්ටියට පොඩි ගැටලුවක් ඇවිල්ලා තිබ්බා ඒක නෙවෙයි ලොකු දෙයක් නෙමෙයි පද්ධතියක් මත බාහිර බල ක්‍රියා නොකර ඉන්නම් හරිද ඔයගොල්ලන්ට මතකයි මේක කියද්දීම මතක් වෙන්නේ රේඛීය ගම්මිතා සංසිඳීමේ මේ පද්ධතියක් මත යම් දිශාවක් ඔස්සේ බාහිර බල ක්‍රියා කරන්නේ නැත්නම් එම දිශාව ඔස්සේ මේ පද්ධතියේ රේඛීය ගම්මිතාවේ තමයි සංසිඳික වෙන්නේ එතන වස්තු දෙකක් හැප්පෙද්දි ගැටුම් වෙද්දි අපි දානවනේ වාංගු වෙද්දි දානවා හරි ඒ වගේ අවස්ථා වලට දැන් මේ හැකි රේඛීය ගම්මිතා සංසිඳීමේ නේ වෙඩි තියෙන අවස්ථාවල්දී ඔය ගැටුම් ගැටුමක් සඳහා ආන්නේ පුතේ දැන් මේ ගැටුම ප්‍රත්‍යස්තද අප්‍රත්‍යස්තද කියලා මොකොත් කියලා නැහැනේ ඕනම ආකාරයේ ගැටුමක් සඳහා කිව්වා පුතේ ප්‍රත්‍යස්ත ගැටුම් වලටයි අප්‍රත්‍යස්ත ගැටුම් වලටයි දෙකටම මේක හරියන්න ඕනේ ඒත් අපි දන්නවා රේඛීය ගම්මිතා සංසිඳීමේ නේ බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් ප්‍රත්‍යස්ත ගැටුමක් වුණත් අප්‍රත්‍යස්ත ගැටුමක් වුණත් ඒක සත්‍යයි. හැබැයි පුතේ දැන් ප්‍රත්‍යස්තයි කියන්නේ අර ගැටෙන්න පෙර පද්ධතියේ චාලක ශක්තිය ගැටුමින් පස්සේ නේ ඒ ස්කන්ධවල චාලක ශක්තියට සමාන වෙන්නේ බෑ මුළු එකතු වෙන්නේ. ගැටෙන්න පෙර වස්තුන්ගේ මුළු චාලක ශක්තියන්ගේ එකතුව ගැටෙමින් පස්සේ වස්තුන්ගේ චාලක ශක්තිය එකතුව සමාන වෙනවා. අන්න එහෙමනම් අපි කියනවා ප්‍රත්‍යස්තයි නැත්නම් පූර්ණ ප්‍රත්‍යස්තයි. අප්‍රත්‍යස්තයි කියන්නේ පුතේ ගැටෙන්න පෙර තිබ්බ චාලක ශක්තියට වඩා ගැටුමින් පස්සේ චාලක ශක්තිය අඩු වෙනවා. ඒ අඩු වෙන චාලක ශක්තිය පුතේ තාප ශක්තියට ශබ්ද ශක්තියට නේ පරිවර්තන වීමක් වෙනවා. ඒක පුතේ අප්‍රත්‍යස්තයි. ඉතින් මෙතන ශක්ති සංසිඳීමේ නෙමෙයි මෙතන කියලා තියෙන්නේ මුළු යාන්ත්‍රික ශක්තිය. ඒ කියන්නේ නේ චාලක ශක්තිය, විභව ශක්තිය, මුළු චාලක ශක්තිය. ඒවා පුතේ චාලක ශක්තිය අඩු වෙනවා. හරිද? ඒකෙන් ඉඳන් මෙතන මතක තියාගන්න මුළු රේඛීය ගම්මිතාවේ තමයි සංසිඳික වෙන්නේ. හැබැයි මුළු ශක්තිය කිව්වනම් පුතේ මුළු ශක්තිය කියන එක එතකොට අර අඩු වෙන චාලක ශක්තියේ තාප ශක්තියට මේ ධනි ශක්තියේ පරිවර්තනය වෙද්දී මුළු ශක්තිය කොහොමද නේදයි ඈ මුළු ශක්තිය හරිද කියන එක නියතයි මේක දැන් මුළු ශක්තිය කියලා එකක් නැහැ මුළු චාලක ශක්තිය මුළු විභව ශක්තිය මුළු යාන්ත්‍රික ශක්තිය යාන්ත්‍රික ශක්තිය කියන්නේ විභව ශක්තිය චාලක ශක්තිය හරිද මුළු ශක්තිය කියලා තිබ්බනම් ඒකත් වෙනස් වෙන්නේ නැහැ තමයි එතන උත්තර පහෙන් අපිට ගන්න වෙන්නේ මුළු ඒකී ගම්මිතාවේ ඉතින් මේ පරිපූර්ණ වායුවක මධ්‍යන චාලක ශක්තිය කියන එක ඔයගොල්ලන් මතකද? නිකම් අපි වායුවක් මේ යම්කිසි උෂ්ණත්වයක තියෙද්දි මේ වායුව උෂ්ණත්වයේ කෙල්වින් වලින් කී මේකේ මවුල ගන්න R අයින් හරිද? ඉතින් මෙයාගේ පුතේ මේ වායුවේ මධ්‍යන චාලක ශක්තිය නේ EK අය අනු ඔක්කගේම චාලක ශක්තියන්ගේ එකතුව මධ්‍යන R හරිද? ඉතින් මේ පුතේ මතකන 2/3 NR P මේකේ පුතේ එක අණුක චාලක ශක්තිය සිම්පල් EK මේකේ තියෙන එක අණුක චාලක ශක්තිය මතකද පුතේ 2/3 kb මේකේ අහලා තියෙන්නේ නම් මේ වායුවේ මධ්‍යන චාලක ශක්තිය කියන්නේ පුතේ මුළු මධ්‍යන චාලක ශක්තිය. ඉතින් මේකේ හරනම් පුතේ උත්තරේ දැන් නිරපේක්ෂ උෂ්ණත්වය කියන ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මෞලතාවන කියන එකත් බලපානවා හැබැයි ඈ මේකේ එහෙම උත්තරයක් නැහැ. දැන් පරිපූර්ණ වායුවක මධ්‍යන චාලක ශක්තිය රඳා පවතින්නේ. දැන් මෙතන දින උත්තර වලින් මේකේ නිරපේක්ෂ උෂ්ණත්වය කියන එක තමයි ගන්න වෙන්නේ. තව මේකේ මෙහෙම උත්තරයක් තිබ්බනම් මෞලගානෙ සහ නිරපේක්ෂ උෂ්ණත්වයේ ගුණිතයට කියලා තිබ්බරානේ ඒක තමයි වඩාත්ම හොඳ උත්තරේ. ඇයි මේ මෞලගාන වෙනස් අරත්වාවේ නේද කොහොමත් වෙනස් වෙන්නේ නැහැ නේද? මෞලගානයි නිරපේක්ෂ උෂ්ණත්වයයි දෙකේ ගුණිතයට සමානුපාතිකයි කියලා තිබ්බනම් ඒක වඩාත්ම හරි උත්තරේ ගන්න පුළුවන්. හැබැයි මේකේ එහෙම එකක් නැහැ උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය. ඉතින් අණුක චාලක ශක්තියනේ අණුක මධ්‍යන චාලක ශක්තිය රඳාපවතින තියෙන්නේ මොකක්ද කියලා ඇහුවොත් කෙලින්ම උෂ්ණත්වයේ විතරයි. ඒ කියන්නේ බෝල්ස්මන් නීති නීතිය. මෙන්න මේකත් ගැටලුවක් කියලා තිබ්බ 6. මෙතන පුතේ දැන් සුමට් තලයක් මත 2V ප්‍රවේගයෙන් චලනය වන කැපිටල් M ස්කන්ධය සහිත කුට්ටියක් එම දිශාවටම සුවම සමහර ළමයි හිතනවා ඌ මෙහාට යද්දී අරුව මෙහාට එනවා කියලා. වැරදි නෙමෙයි එහෙම නෙමෙයි ඈ. එම දිශාවටම කියන්නේ අරුව යන පැත්තට තමයි යන්නේ. හරි ස්කන්ධ කැපිටල් M වල කුට්ටියක් 2V ප්‍රවේගයෙන් යද්දී එම දිශාවටම හරිද? V ප්‍රවේගයෙන් නේ එම ස්කන්ධෙම කැපිටල් M ඈ. කැපිටල් M ස්කන්ධයක තියෙනනේ හරිද? එම දිශාවටම කියන්නේ අරූප යන පැත්තටමයි මූත් යන්නේ. මූගේ ප්‍රවේගය වැඩි මූගේ ප්‍රවේගය අඩුයි.
Mekana me tino nega apu kutiak samaga to mugi lakute bukte karmani mekana muga mugi pasengi nega gei 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 purna pratyastha ekak thumak kiyanne nikan api nikan ara metikuliyak vittiyak gæhuwama mugek hari gehilla aruge ælena wage ne chalaka shakti ekota kohomas sansithika ne aniwaryen chalaka shaktiya sæhenna adu wenawa me gæṭumat ekka ute purna pratyastha kiyala kiyanne ge theruma nikan ara vastu deka ekata ælila yanawa ekena mu ævilla mu ge ræbila me uth ekka ælila yanawa kiyala danasa hari eka gattana hodai meka hadaddi capital m ekota podu pravegayak sahithawa api v note kiyala gamune Ireviya gamita sansindhi me dæmme hægini gæṭuma pratyasthuna apratyasthuna gæṭuma me pættara reviya gamita sansindhi me dæmmon gæṭuma pera kīnupē me 2v wara muge gamitāve 2v e muge e pættara me pættara gamita dana kiyala gaththama ne metara putē m wara v samāne gæṭumi passe putē 2e m wara v no yotini mōgalanda 2v e v l 3v l bedīma āy 2e m m hebila karawane Utari kute tuna yivi bedi ima dekai. Hatveni gaane kute aluminium dan deka bedeka vikriya weka mini. Kadi nasan deka mawas kawini. Kadi yawo ima kudwa. Siye deka bintu weka cuma dekai ima. Kadi bedeka vikriya weka. Mema dan de. Mema dan de magi ne. Oh, mena mechara ke balaya. Dari ima de tibi yutu awo ma haras kada wala ke balaya. Mita na yama ma ke dila dili na gala hukmi ima mata pinu ne. Oh, kadi deka hukmi ima kian kuka. Pratya balaya. Mela yoda na balaya bedi ima. Ini lama kau di mana, baru balik ya, nih tuh, hari medan ini, hari tuh samanai ya, dengan orang jama apa dibayi, bikriyal nih, iya teh, nih di kiri, beli bima, mau bima, beli bima pun di bikriyal. Nih medan tuh balik itu aku lihat deh, tuh naik tuh semua bahwa orang dahai tuh naik, baru balik ya orang nih, aluminium danda, hari tuh, kau tuh memang lagi aluminium danda, gitu nih, memang lagi aluminium danda, iya harus kita baru balik ini. Kesiam puspea makan ni aluminium kan tapi ya lah tapi minyak balayat dia. Hari kita harus pada malam balayat sama ini. Mereka aluminium mulai sama apa orang tiga dia. Hari aluminium dan lagi beda ke bikin apa yang kedi an awasta apa nih beda ni minat yang kedi nama dia awasta apa nih pasta ada mata kini bikin apa tuh ya balap pasta ini. An ini bela apa ini itu macam balayat kerana ini ni pulau ni kedi non ni minat awasta apa. Hari awam harus pada malam balayat. Esok dah kau cerita harus pada balayat awalnya awam tiap non. Ini orang beri harus keluar kembali aktif buat kredit ne, oleh balik itu. Kredit non demand nasta, ini hari ini over the thing over lantai yang agak ada sekarang. Nelayan ini mulai ama ama di sini, jadi kita punya bintu ya, hari itu bintu aja dasar mau dekai C ya, ini hari ini mereka C ini bintu aja mau dekai. Yaudah ini over lantai, suruh kalau beli beli lagi ini, ini deh ini gila. Suruh kalau balik ke warga meter putih ini gila, ah, jadi harus keluar kembali ya, suruh kalau balik. Udah ini, mari, saya dulu nih, yang duluan nih. Oh, amit nih, yang apa angke nih? Atau orang dahai dahai. Jadi terus suruh kalau lebaran nanti mangkinya utter, hatter ini utter ini ada ini nih. Suruh kalau lebaran nih, yang apa angke nih ada. Hari ini, yang apa angke? Atau orang dahai dahai. Amit nih, yang apa angke? Iya tuh. Yang apa angke? Hatter beri kiri, mas dahai dahai. Terbikir apa tuh? Cie itu bintu aja semua dekai dia nih. Cie yang bintu aja semua dekai. Nikam bintu aja semua dekai dah nih pak. Harus nih. Nikam bintu aja semua dekai dah. Mudah dimu. Hai. Pada itu opening ini hari harus semua dekai lah. Nih dah semua dekai nih hari kan. Dispa hari ini dekai. Nih dahai bahai. Jadi dahai. Dahai yang kevi. Lama suruh nama. Lama bulan ter. Dekai aja semua bahai barat. Dahai ini bahai. Barat meter gila. Nih kan dia mau lakukan nih. Sama nih. Puk nih nih dah lah. Adik sekarang nih. Jadi tuh mereka tipping apa sih samaan nih kalau kita nanti, nih atau ini kan ini down nih simple di nih ukuran mereka pikir apa nih, amti mereka sampun nih ke down saking, kayak tuh mahamar kan nih down kuat kayak ke R opening samaan nih elektronik R opening, bagi tunin panggu eka elektronik R opening tunin panggu eka penua, hari itu eka utara itu kudu tunar ini, elektronik R opening bagi ini tunin panggu eka, hari Ikan seperti prasangka kan nama ya, nama itu nak tinnya, ikan mana drawing, sahaja itu ini terdahsyat sama anak. Hari itu lebih haras kerja warga pala itu minas, haras kerja warga pala minas. Ikan pasi, ada dia untuk beli itu ikan dia kita hinta, ada dia pala sama anak ini, ada dia pala sama anak. Kalau orang mata itu punya mevagi ini, tarangnya aktif apa tu? Nama ikan dia tarangnya,
Benar-benar kita kadang-kadang
මේ පේපර් එකේ කියන රූපෙම තමයි හැදගෙන කරන්න වෙන්නේ. මම මේක ගොඩක් අයට ගැටලුවක් කියලා දුන්න ප්‍රශ්නයක්. හරිද? මම හිතනවා පුතේ මේක කොහොමත් එහෙම හරියටම බැලුවනම් ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? අහලත් ගොඩක් අයට. අපුද ඒකෙදි බලමු. හරි දැන් මේ රූපේ පෙන්වා ඇති පරිදි අවතල කාචයක් ඉදිරියෙන් වස්තුවක් තබා ඇත. ඒ ලක්ෂයේ නිකුත් වන කිරණ වර්තනයෙන් පසු ගමන් ගන්නා මාර්ගය. ඉතින් මේක පුතේ මම පොඩක් මේකෙ මේ ඇඳලම් බැලුවා. හරිද? දැන් කොහොමත් අපි දන්නවනේ පුතේ දැන් මේ ඒ ලක්ෂයෙන් මේ වස්තුවේ මම පොඩ්ඩක් මේ බෝල්ට් එක ගැන දිහා ගිහම හඳුන්න බෑ. මේකෙම තමයි මේ ටේබල් එකේ රූපය තමයි අඳින්න ඕනේ. හරිද? මේ තියෙන පුතේ අවතල කාචයනේ. දැන් අවතල කාචයේ මෙන්න පුතේ නාභිය. අවතල කාචයක් ඉදිරියේ වස්තුවක් තිබ්බහම ප්‍රතිබිම්බයේ යථාර්ථික උඩුගුරු ප්‍රකාශකයෙන් සහ නාභිය අතර තමයි ඇති වෙන්නේ. හරි. එතකොට දැන් මේ වස්තුවේ මේ උඩම ලක්ෂයෙන් එන ආලෝක කිරණ දක්වාම මේ ප්‍රකාශකේන්ද්‍රය හරහා යන කිරණ තමයි උදේ මෙතනින් මේ ඇඳලා තියෙන්නේ. ඒක රෝමත් වෙනවා පේනවා. ප්‍රකාශකේන්ද්‍රය හරහා යන කිරණය කොහොමද අපි ගන්නවා නේ? හැරීමක් නැතුව වගේ තමයි යන්නේ. ඒක හරි. හරි. ඒ වස්තුවේ يعني මේ වස්තුවේ මේ උදම ලක්ෂයෙන් එන කිරණ නේද අනන්ත ප්‍රමාණයක් තියෙනවන්නේ. මේ වස්තුවේ දැන් මේ හැම ලක්ෂයකින්ම පුතේ කිරණ අනන්ත ප්‍රමාණයක් ගමන් කරනවා. ඒකලුත් මේ උදම ලක්ෂයෙන් එන කිරණ අනන්ත ප්‍රමාණයකින් කිරණ කිහිපයක් මේකේ වැදිලා යන විදිහ තමයි ඔය දීලා තින්නේ අපෙන් අහනවා. හරි ඒවා. හරි ඊට පස්සේ මේක දැන් හොඳට වෙනවා. මෙන්න මේ නේද ඔපී කිරණේ පී කිරණේ පුතේ නිකන් මෙතන දීලා තින්නේ අපිට නම් මේ ඒ ලක්ෂය හරහා මේකේ ප්‍රධාන අක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳුම්. මේ ප්‍රධාන අක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳන් දියුත් ඔබලන්ට හරියටම වෙනවා. අපි ගම් එහෙම සමාන්තර රේඛාවක් ඇඳන් දියෝ. අපි ගන්නවා පුතේ මේ වස්තුව කිඳන් එන කිරණයක් අවතල කාචයක ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගියොත් මොකද වෙන්නේ? ප්‍රධාන අක්ෂයට සමාන්තරව වෙන කිරණ පුතේ නාභියේ ඉඳන් එන්නාසේ තමයි වර්ධනය වෙලා යන්නේ. නාභියේ ඉඳන් එන්නාසේ තමයි වර්ධනය වෙලා යන්නේ. ඔය එහෙම කියලා බලද්දි පුතේ මෙතන ගන්න පේනවා නේද? ඔව් මේ පී කිරණය මේ මාර්ගයමයි මෙන්න තියෙන්නේ. හරියට පොඩ්ඩේ පී කිරණය පුතේ අන්න ඔහොම ඇඟලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකක් හරිනේ. හරිනේ? මේ සමාන්තර වෙන කිරණ මේ පාර තමයි යන්නේ. ඒ කියන්නේ මේ වස්තුවේ ප්‍රතිබිම්බය දැන් මේ වර්ධනය වෙච්ච කිරණ මෙහෙන් දික් කරාට කැපෙන්නේ නැහැනේ. අනිවාර්යෙන් පස්සට දික් කරන් යන්න මේක මෙහෙම මේකත් මෙහෙන් පස්සට දික් කරන් යන්න පුතේ මෙතන තමයි ප්‍රතිබිම්බය ඒක කවුරු දන්නවන්නේ? දැන් ඉස්සර කරන්න යන්නේ දැන් මම. හරිද? ඔ මෙතන තමයි පුතේ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. අනිවාර්යෙන් අඩුම තරමින් කිරණ දෙකක්ගේ පිහිටීම ඇඳ ගන්න වෙනවා පුතේ. මේ වස්තුවක කිසියම් ලක්ෂයක ඉඳන් එන කිරණ පාචයේ වැදිලා වර්ධනය වෙලා යන විදිය අඩුම තරමින් කිරණ දෙකක්වත් අනින්න ඕනේ. හරි. මොන පුතේ කිරණ දෙකක් ගන්නම් සෙට් වෙනවා. P සහ R පුතේ හරි කොහොමද? නේ උත්තරවල P සහ R පමණයි තව එකක් තියෙනවන්නේ. ඔව්. ඊට පස්සේ පුතේ අපි දන්නවා මේක පස්සට ටික් කරන් ආවා මේක පස්සට ටික් කරන් ආවා මෙතන නොවේ ප්‍රතිබිම්බේ. එහෙනම් පුතේ ඊට පස්සේ මේකෙන් එන ඕනම කිරණයක් මෙතන මෙතනින් එන තව ඕන තරම් කිරණ දිනවා නෙමෙයි. ඔව්. මේ කිරණ එකක් උත් වර්ධනය පස්සේ කොහොමද යන්නේ? අනිවාර්යයෙන්ම මෙතන ඉඳන්ම තමයි යන්නේ. අපසන්නයක් වෙන අහුවක් දැන් නේ. ඔව්. අනිවාර්යයෙන්ම මෙතන ඉඳන් එනවාසේ තමයි දෙය යන්නේ. ආයෙත් කතා දෙකක් නැහැ. හරි. ඊට පස්සේ ආයෙත් කොහොමද මේ? මේ තව ඉඳන් දැකලා දෙන්න මම. හරි. දැන් මේ යන්නේ මොකද වෙන්න ඕනේ? අර ඒ ලක්ෂයේ කියන ඕනම කිරණයක් දැන් අපි යාගේ ප්‍රතිබිම්බ පිහිටින්නේ ඔයාගත්තනේ. එතන ඉඳන් එනවාසේ තමයි දෙය යන්නේ. පාචින් මැදිලා අපි ඊපස් එතන ඉඳන් එනවා වගේ තමයි යන්නේ. තේරුණාද? අන්න ඒක තමයි ඊට පස්සේ වැඩ කරන පොයින්ට්. හරි. එහෙනම් බලද්දී දැන් මේ S කිරණය කියන එකනේ. ඔව්. S කිරණයක බැලුවොත් පුතේ මේ S කිරණය කියන එක බැලුවොත් මෙහෙම S කිරණයක් තියෙනවා මේ ඉන්නේ. මොනවා එකක් තියෙනවානේ S කිරණ. ඔව්. දැන් ඔතන ඕගොල්ලන්ට බැලුවාම පේනවා මෙතන ඉඳන් එන දැන් මේක කොහොමද මේ පස්සට දික් කරන් ගියාම වෙනවා මෙතන හරහා යන්නේ නැහැ. ඒ කියන්නේ මේක වෙන්න බෑ කොහොමද? ඊට පස්සේ පුතේ මෙන්න මේක තමයි පොඩි ගැටලුවක් ආන්නේ මේ Q කිරණය. Q කිරණය අවතල කාචයක නාභියට එල්ල වෙන්න කිරණයක් ආවොත්
මොකද වෙන්න ඕනේ? අවතල කාචයක නේ නාභියට එල්ල වෙන්න කිරණයක් આવුවොත් මොකද වෙන්නේ? ඒක පොඩ්ඩක් මතක තියාගන්න බැන්නේ. දැන් උත්තර කාචයක අපි ගත්තොත් මේ නාභිය හරහා යන කිරණේ සමාන්තරව යනවා. සමාන්තර වෙන කිරණේ නාභිය හරහා යනවා. නේ? නාභිය හරහා යන කිරණේ සමාන්තරව යනවා. අවතල කාචයේ එහෙම නෙමෙයි මොකද වෙන්නේ? අවතල කාචයේ වෙන්නේ නාභියට එල්ල වෙන්න සේන කිරණය සමාන්තර වෙනවා. දැන් මේක සමාන්තරව යනවා කියලා බලන්න කියලා නේ. ඔව් දැන් මේක අපි නිකන් බැලුවොත් දැන් එහෙම බලද්දි පුතේ එකට ගැටලුවක් වෙනවා. හරිද? නාභිය නිකන් එහෙම අවුලකුත් නැහැ. වෙක්ටර් කෙනේ මේක නේද? එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? මේක මම මේකෙන් පෙන්නන්න මේ නාභියට එල්ල වෙන්න සේන කිරණය. ගලද්දි ඒක තමයි මේ පුතේ තියෙන්නේ නේ. හරි මෙතන ඇත්තම ගැටලුවොත් මෙහෙම තියෙන්නේ සමාන්තර වෙන කිරණයක් තමයි තියෙන්නේ නේ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් නාභියට එල්ල වෙන්න සේන කිරණ. නැත්තම් මේක පස්සට දික් කරන් ගියද බලුවත් හරි. මේක පස්සට දික් කරන් ගියාම පොතේ දැන් සමහරවයි ප්‍රශ්නයක් ආවා. දික් වෙනවා වගේ කියලා තමයි කිව්වේ. එහෙමවත් නෑ වගේ පුතේ. නිකන් මේක පස්සට දික් කරන් ආවම නිකන් මේක ගාවින් යක් පුතේ යනවා. ඒ කියන්නේ මේකත් අපිට ගන්න පුළුවන්. හරි නිකන් මම මේක මේ පේපර් එක අරන් ඊට පස්සේ ළමයි අර ෆොටෝ එකක් මුලින්ම ඒවලු දෙන්න ෆොටෝ එකෙන් හරිනු හොයන්න බෑ. මේ පේපර් එක අරන් බැලුවෙත් ඒකයි. ඉතින් ගැටලුවක් නම් නෑ. ඒකෙත් ඒකත් පුතේ ගන්න පුළුවන් ඈ. මේ Q එක මම මෙතනම හරියට බැලුවා. හරිද? චුට්ටක් වගේ නිකන් කාටර යන්න හොයනවා. ඒක හරියටම බැලුවොත් එහෙම එහෙම අවුලක් නෑ පුතේ. ෂේප්. ඉතින් දැන් මේක වස්තු දික් කරන් ආවම මේක හරහා යනවා කියන්නේ නේද? එහෙනම් මේකත් ගන්න පුළුවන් මේ මේ හැම කිරණයක්ම මේ හරි P එකත් එහෙමයි නේ R එකත් එහෙමයි Q එකත් ඒ වගේ වෙනවා. මේකේ පුතේ අපිට P Q R අපි දන්නේ බලමු කොහොමත් සමහරලාට නේද? උත්තර දෙකක් දෙවිද දන්නේ නැහැ. ඕල්ම දෙන ගන්න නැහැ එහෙම නේද? කැඩුවක් වෙලා නැහැ. හරිද? සමහර කට්ටිය P සහ R විතරයි අරන් තිබ්බේ. සමහර කට්ටිය P Q R තුනම අරන් තිබ්බා. මට හිතෙනවා P Q හරි. අවුලක් නැහැ. ඒකත් එකින් එනවා. හරිද? හරි හැම ඉතින් බය වෙන්න එපා. ඉතින් මේ දැන් කරන් දෙයක් නැහැ. හරි 11ට පුතේ එතකොට P Q R උත්තරේ 4. දොළොස්වෙනි ගාන ඉතින් ඒක අවුලක් නැහැ නේ. වස්තුවක මේ විස්ථාපන කාල ප්‍රස්ථාරණ තියෙන්නේ. හරි. වස්තුවේ මේ වස්තුවේ විස්ථාපන කාලය නේ. වස්තුව යන්නේ දිගටම ධන පැත්තට. කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටසේ පුතේ එන්න අනුක්‍රමණය අඩුවෙලා අනුක්‍රමණ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ යම් ප්‍රවේගකින් පටන් අරන් ඈ මන්දණයෙන් යන්නේ නේ. ඔව් එන්න ප්‍රවේගය අඩුවෙලා ප්‍රවේගය අඩු වෙනවා මන්දණයක් නේ. නේ. ඔව් නිශ්චලතාවයට පත් වෙනවා. ඊට පස්සේ පුතේ ආයේ දිගටම මැද ගැල් සරල රේඛාවක් නේ කාලාක්ෂර සමාන්තර අනුක්‍රම බිංදුව. කියන්නේ දිගටම යාගේ ප්‍රවේගයේ බිංදුව එතනින් පස්සේ නිශ්චලව ඉන්නවා එතන. එතන නිශ්චලව ඉන්නවා. ඊට පස්සේ පුතේ ආයේ අනුක්‍රමණෙන් එන්න වැඩි වෙනවා. නේ? ආයේ අර පැත්තටම යන්න ගන්නවා. හරි යම් ප්‍රවේගකින් පටන් අරන් මන්දණයෙන් ගිහිල්ලා නිශ්චල වෙලා ටික කාලයක් ඔතන ඉඳලා ආයේ යම් ප්‍රවේගකින් පටන් අරන් එන්න එන්න අනුක්‍රමණේ වැඩි කියන කරුණෙන් යන්න ගන්නවා. ඉතින් උත්තරේ දක්වලා 3 සිලෙක්ට් කරගන්න පුළුවන් නේ. හරි මන්දණය වෙලා නිශ්චල වෙලා නිශ්චලතාවෙන් ඉඳලා ආයි ප්‍රවේගයෙන් එන්න වැඩි කරමින් යන්න ගන්නවා උත්තරේ 3. 13 වෙනි එකත් පුතේ ගැටලුවක් නෑ. මේවා සාමාන්‍ය අපි පාඩමේ සරල අනුවර්තී චලිතේ නේද? ඔව් මේ වස්තුව වෘත්තපතේ යද්දී යාට අදාළ සරල අනුවර්තී චලිතය යන එක තමයි මෙතන මොකද්ද x අක්ෂය මත ප්‍රක්ෂේපණය කියලා කියන්නේ. ඉතින් අපි අර ආලෝක පදම්බයක් කියලා විස්තර කරන්නේ නැහැ. මෙතන මොකදද මෙහෙම අපි බෝලයක් කොහොම කරවනවා. ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් ඔමේගා නේද වෘත්තපතයක මම මේ පැත්තෙන් ටෝච් එකක් ආලෝක කදම්බයක් ගහුවාම පුතේ මෙයාට හරස් වෙද්දී ආලෝක කදම්බය ඒකෙලින් මේ බෝඩ් එකේ හෙවණැල්ලක් ඡායාවක් ඇති වෙනවන්නේ නේ දැන් මෙයා මෙතනින් යද්දී ඒකෙලින් තමයි ඡායාව මේ ඔයගොල්ලන්ට මම පේනවත් දන්නේ නැහැ බෝඩ් එකේ මම මේ අත මේ වස්තුවේ ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් වෘත්ත චලිතයක යවද්දී ඊට අදාළ නිකන් අර ප්‍රක්ෂේපණයේ තමයි පුතේ මේ බෝඩ් එක මත සරල රේඛාව කොහොම ඉහළ පහළ යනවා සරල අනුවර්තීව මූල අස්සන්ට එක වටයක් අරගෙද්දි මූත් එක චක්‍රයක් සම්පූර්ණ කරනවා ආවර්ත කාල සංඛ්‍යාවට සමානයි. ඉතින් මෙතන පුතේ කියෙලින්ම අර ප්‍රක්ෂේපණ ලක්ෂයේ විස්ථාපන කාල ප්‍රස්ථාරයයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි කියන්නේ මොකද්ද? සරල අනුවර්තී චලිතයට අදාළ වස්තුවක විස්ථාපන සහ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඉතින් හරි විස්ථාපනයේ පුතේ පටන් ගත්ත කෙළවරේම ඉන්නේ ප්‍රක්ෂේපණ ලක්ෂයේ B නේද? ඔව් ඊට පස්සේ මෙයා මෙහාට එන්න එන්න ඒක ටික ටික අඩු වෙනවා. බින්දුවට එනවා ආයි මෙයා මෙහාට කරගෙද්දී ආයි මේ පැත්තේ ඍණ පැත්තෙන් යනවා ආයි මෙහාට එද්දී ආයි මේ පැත්තට එනවා නේ ආයි වටේ සම්පූර්ණ කරද්දී මේ පැත්තට එනවා ඉතින් උත්තරේ ටක් ගාලා ප්‍රවේගය ගත්තත් පොඩි දැන් මේ පැත්තට යද්දී ප්‍රවේගය අපි නේද ඍණයි කියලා ගත්තොත් මෙහාට යද්දී ප්‍රවේගය ධනයි
ප්‍රක්ෂේපණ ලක්ෂයේ මෙහාට යද්දි ප්‍රවේගය එන්නේ නැ ඍණ. අර වස්තුව මෙහෙම යනකම්ම ප්‍රක්ෂේපණ p ලක්ෂය මෙහාට යන්නේ සරල අනුවර්තිකනේ. ප්‍රවේගය එන්නේ වැඩි වෙලා දෝලන කේන්ද්‍රයෙන් අයින් ගිහිල්ලා ආයි මෙහාට යද්දි ප්‍රවේගය අඩු වෙනවා. ඉස්සලෙන් ආයි මෙහාට යද්දි කිව්වේ එතකොට ප්‍රවේගය අපි දැන් මේ පැත්තට ප්‍රවේගය ගන්න කියලා ගමු. අර උත්තර පහේ එහෙම තමයි අරන් තියෙන්නේ උත්තරේ දෙලින්ම එක. ඒවා ඉතර අමාරු නෑ ඔය පන්තිවල සාමාන්‍යයෙන් කරන ඒවා. හරි. ඊට පස්සේ මෙන්න මේ 14 වෙනි ගාන සමාන කට්ටිය උත්තරේ කොටක් පරලෝ වෙනත් තිබ්බා. දාහතරවෙනි ප්‍රශ්නේ ඔද්දිකු සිරස්පති ඔතන කේශික නලයක් තියෙන්නේ. කේශික නලයක් තියෙන්නේ. දැන් ඕකත් එක බදුන ගත්තේ අර ඕගොල්ලන්ට සමානන මතකයි තියෙන්නේ බැරෝමීකනේ. මතකද? ඒකත් එක්ක මේක සංසන්දනය කරගන්න කිව්වොත් නම් ඔක්කොම මම දැන් කොටස් කයි උත්තරේ සෙන්ටිමීටර දෙකම අරන් තිබ්බනේ. ඒ බැරෝමීටරේ කේස් එක වෙනස් කොටේ. මේ බැරෝමීටරේ කියන එක සිරස්පති ඉබ්බත් ආනත කරත් මෙහෙම කරත් නේද එතන හරි යට වායු ගෝලීය පීඩනය සමාන නම් ද්‍රව කන්දේ උස වෙනස් වෙන්නේ මොකද අර H2G වලින් එන පීඩනය එතන දරාගෙන ඉන්න ඕනේ මේකන මාවක සම්බන්ධයක් මොකුත් නැහැ නේ මාවකේ දෙපැත්තේ පීඩන අන්තරයක් නැහැ කියන්නේ කේශික උද්ගමනයක් නෙවෙයි තියෙන්නේ දැන් මෙතනදී කේශික නලයක් කියන්නේ හරස්කඩ අර ඉදා කුඩා නේ ඇහැට ලාවට වගේ පේන්නේ කේශික නලයක නිකන් කේශික උද්ගමනේ මතක ඉන්නේ ඔව් දැන් මේකෙදී මේ කේශික නලයක ලොකු රඳින්නා හරි කේශික නලයනේ उदाहरण කේශිකාවේ අභ්‍යන්තරය ආන්නේ මේකේ මේ උත්සාකාර ද්‍රවමාවකයක් නිවැරදිව තියෙන අකුස්ටික ආකෘතිවල වලින් මේ ඒක මත උඩට ඇදෙන වලේ මොකද උනේ 2π r තමයි ද්‍රවමාවකයේ ස්පර්ශවන දිග ඇතුලේ මේ උත්සාකාර දිග අකුස්ටික ආකෘති සංගමණය තියෙන්නේ උත්තර එන්නේ මොකද ඒක මොකද 2π r කියලා ගියන වලේ නේ ඔය 2π r වරක් p අකුස්ටික ආකෘති වලේ ඕකෙන් පුතේ මේ ඉහළට s එක ද්‍රවපදයේ සම්පූර්ණ වර්ග දරා ගන්න ඕනේ හරි m වරක් p m1 වරක් p ඔක අංකයක හරි දැන් පුතේ මේක හැඩ කරාම අංශක 60කින් මේ මේක ආර්ථ කරනවා ඔය තමයි මේ අංශක 60කින් ආර්ථ කරාම හරි දැන් පුතේ මෙන්න මේ බලය දැන් ඉතින් ද්‍රවමාගය මොකද දැන් මේක කිසියම් උසකට ගිහිල්ලා තියෙන්නේ නේ හරිද ඔව් මේ ඉහළ ලැංගු උස මොකක් හරි H2 කියලා ගමු නේ ඉහළ ගිය ද්‍රවපදයේ උස මේක මේ මට්ටම ග්ලොබස්ටේ කියන මට්ටමෙන් නේ මේ ග්ලොබස්ටේ වටේ ඉගල් දැටි වෙච්ච පුෂ්ටිකාතිති බලය අර පුෂ්ටිකාතිති බලයෙන් තමයි ද්‍රවයේ ඉහළට ඇදලා ගන්න කිසියම් උසක් යන ගන්නේ ඉතින් මේ ද්‍රවමාවකයක් ඇති වෙන නිසා නේ මේකේ අමතර වීර්ණින් ඕනනම් මේක ගන්න පුළුවන් සම්බන්ධයෙන් මේ ද්‍රවමාවකයේ වටේට ඇතිවන පුෂ්ටිකාතිති බල වලින් ඇතිවන මුළු බලයේ 2π r වරක් t ඉහළට නේ මම මේ ලකුණු කරන්නම් පුෂ්ටිකාතිති බලයේ 2π r නේ පුෂ්ටිකාතිති සම්පූර්ණකේ වැඩි කරන්න ස්පර්ශ වන ද්‍රවමාවකයේ දිග මෙතන උත්තාකාර නේ ප්‍රමාණයන් ස්පර්ශ වෙන්නේ හරිද සිදුරේ නේ පරිදි දිගේ නේ එතකොට පුතේ ඒ ඇති වෙන බලයට සමාන ද්‍රව කඳක් තමයි ඉහළට ඉස්සෙන්නේ තේරුණාද ඒක ඔව් මෙතන ඕන ද්‍රවයේ ඝනත්වයත් එක්ක ස්කන්ධ ලියුවොත් මොකක්ද වෙන්නේ හරි හරස්කඩ වර්ග ඵලය යනේ හරිද මොකක් හරි A කියලා ගන්න මේකේ හරස්කඩ වර්ග ඵලය ඉතින් ස්කන්ධ ලියුව හැකි පුතේ පරිමාව වරක් ඝනත්වය පරිමාව ලියුව හැකි හරස්කඩ වර්ග ඵලයට උස නේ ඉහළට ගිය ද්‍රව කඳේ පරිමාව හරස්කඩ වර්ග ඵලය වටා උස H1 ඝනත්වයේ රෝ රක්ටි මොනවා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් හරි නැත්නම් කේශික උද්ගමන සූත්‍රය ගන්න පුළුවන් කොහොම හරි කමක් නැහැ දැන් මෙතන පුතේ අපි නලයේ අංශක 60ක් හැඩ කරලා තියෙද්දි දැන් අර බලය මෙනවා නේද පුතේ මේ පැත්තදී එතකොට පුතේ බලය මේ පැත්තේ දැන් 2π r වරක් මාවකෝල අර වෙනස් වෙන්නේ නැහැ මුස්ටික ආත්ම සංගුණක වෙනස් වෙන්නේ
Mena papi mata bala, mena ada T2, mena ada T1. Mena peti mata bala tahu mana meja bala, capital MG, ambil lampu putih. Apa meja sama ya? Kelasan bala meja. Nah, itu papi putih ralu. Eka meja dalam meja ini. Bude eka meja depete hati bala benas kini. Ralu papi yang mati pantu hati hati depete hati di bala benas. Itu kurang papi mata. Sampai waktu meja biawar dia ketinggalan pulang, meja depete T1 misalnya yang diwarin di kuda, baru meja depete kerja di ini. Terus ini T1 misalnya di Iya, seperti itu. Mereka pahal itu, karena yang orang yang ini sampel itu vali simple lain, mata pahal kan? Sampel itu vali pahal. Jadi yang ini MG itu vada T1 mudah. Anggap aja ini nol nih. Hari MG itu vada T1 mudah. Tergantung terikat nih. Bukan mereka karena yang orang yang ini, karena yang orang yang ini, efek karena sampel itu vali ini nih, karena MG itu vali T1 itu vada lebih nol. Itu terutama pahal sampel itu vali efek ini. Nah, MG misalnya T1 itu vada. Jadi tapi yang efek karena yang kerjain bisa, efek karena ini. Begitu sama nih antara pasti hari ini, wahyu biirannya binas kerat nih, biiri gunting nih tay, nih biirannya binas kerat di parimawa binas sila, ya lagi gunting nih tay, parimawa teke biiri yang dat nih tay, hari utkere pa, hari ini mereka punya pasangan lebih besar, beras lagi, dah hanya lagi di stambe nih, hari ini yang di stambe bahaya, untuk udah ini, beras lagi yang tidak lebih bahaya, ini beras lagi nih, hari mereka punya biiri nih, hari Movie stand de M1 ne ekak goleyak 3 4 5 array de kiyenne array b wedima 2 ne 3 4 5 r gane b wedima 2 gane warak movie ganatwe ekata eru e otenin oballanda ara skanda deka athara sambandhayak ganne ena oy deka bedaddi aniwaryen bedala ganne enawan ne apen ahanne movie g2 wage ne bahaspati grahaya mata g2 wage gaddi mekai mekai bedanna bedatti capital g capital yanawa etara set wenawa neda puthe gahanta Ini kebedaan di oh M2 ya atau M1 ini nama kumat ini kan capital G yang pilihan muke me ekolah ada D B warga ini udah ada set pin ekolah ada D B mana D B warga udah tega udah kegiatannya me ya sering nih muke G2 lagi nih udah nanti no ekolah ada D B mana D B warga G2 ini yang tega nih muke itu udah tega ada maaf lah ini betul orang ini D B mana D B warga Yo, tadi input ya, overland deh. Itu pas ada, me istan data nanu bahas deh. Gan deh, M2 M1, begitulah.
එනාගෙ මෙතන දාන්න නේ මේක මේක සුදු වෙන අපතේ g1 කියන්නේ පෘථිවියේ පුස්තේ මත තරණ 10 ඊට පස්සේ මේක 10 දාලා මෙතන සුදු කරලා කැපිලා යනවා කැපිලා ගිහලා ලස්සනට උත්තරයක් ඒ කීයද ඈ ඔව් 27.5 කියලා එන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකයේ මත පුදේ ගුරුත්වජ තරණ ගොඩක් වැඩි ඇවිදින් නම අපි මඩවලක එල්ලලා ඇවිදිනා වගේ වැඩක් තමයි බ්‍රහස්පති ග්‍රහ වස්තුව මත ඇවිදිනවා කියන්නේ මඩවලක් නෑ අර කකුල අපිට නිකන් උස්සලා ගන්න එන අමාරුයි ඒ තරමට ඇද ගන්නවා ගුරුත්වජතරණ ගොඩක් වැඩි. දැන් පෘථුවේ කියන්නේ මධ්‍යස්ථ ගුරුත්වජතරණයක් තියෙන ග්‍රහ වස්තුවක්. පෘථුවේ මත ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය සාමාන්‍යයි. හදේ ගියාම පොතේ හොඳට කකුල උස්සද්දිම උඩ යනවා. නේද? ගුරුත්වජතරණේ අඩුයි. ගන්නවනේ හයින් එකක් වගේ ඉන්නේ පෘථුවේ ගුරුත්වජතරණේ හයින් එකක්. බ්‍රහස්පති ගුරුත්වජතරණේ පෘථුවේ ගුරුත්වජතරණය වගේ තුන් ගුණයකට වගේ කිට්ටුයි. හරිද? තේරෙනවද? පුතේ මේ 21 කින් දෙනින් කරන්න දෙන්නේ මොකද්ද? සංයුක්ත වස්තුවක් වුණාට ඉතින් අවුල නැහැ වස්තුවේ මුළු බර සමාන කරන්න මේ උඩුගුරු තෙරපුම් බලයෙන් ඉන්නේ උඩුගුරු තෙරපුම් බලයෙන් සම්බන්ධ දෙයක් ගන්න පුළුවන් හදන්න දෙයක් නැහැ නේ අය ඒක හදන්න දෙයක් නැහැ නේ උඩ වස්තුවේ නේ ස්කන්ධය ගත්තෙ නේ ධනත්ව දීලා තිනවා ස්කන්ධ කියන්නේ එයාගේ නේ පරිමාවර උස නේ සෙන්ටිමීටර එකයි නේ ඔව් ඔතන නේ පොඩක් එකක් දෙක වල සුළු කරන්න මේ B වස්තුවේ බර සහ A වස්තුවේ බර සමාන කරන්න ඉහළට ඇතිවන උඩුගුරු තෙරපුම් බලය විස්ථාපිත කරන පරිමාවයි බල. ඒ ඔබ උත්තරේ 7.4 කියලා ගන්න පුළුවන් සෙන්ටිමීටරේ අමාරු කරන්නේ මේ 22 ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් වුණාට නේද හරිම සරලයි. ජීඩව සම්දි සාහස්ත්‍රයේ සාහස්ත්‍රයේ කියන MPN එකකෝ PNP එක. ඒ ඔගේ විමෝචක අක්‍රේ තමයි පොඩි මාත්‍රණ මට්ටම වැඩි දින්නේ. පාඩම් පටන් ගන්න දවසේම එතනින් තමයි පටන් ගන්න. නේද N කැලි දෙකක් අතර B සෙට් කරොත් MPN එකක් P කැලි දෙකක් අතරට N එකක් දැම්මොත් PNP එකක්. මාත්‍රම මට්ටම වැඩි මේකා තමයි පොදේ විමෝචකේ. ඌ තමයි මේකේ ප්‍රමුඛතාවය දක්වන්නේ ට්‍රාන්සිස්ටරේ. මාත්‍රම මට්ටම අඩු මේකා තමයි මොකද්ද? පාදමික. අර සමාන අග්‍ර දෙකෙන් සමාන දෙන්නෙක් කියන එක P දෙකක් හෝ N දෙකක් නෙමෙයි සමාන උන් දෙන්නගේ මාත්‍රම මට්ටම වැඩි එකා තමයි විමෝචකේ. මාත්‍රම මට්ටම ටිකක් අඩු එකා සංග්‍රාහකේ. අනිත් එක කොමත් පාදම ඌගේ මාත්‍රම මට්ටම ඊටත් වඩා අඩු. හරි එවැනි සාමාන්‍ය උගන්වද්දී කරන දේවල් උත්තරේ මාත්‍රණ මට්ටම් මේ මාත්‍රණ සාමාන්‍ය වෙන පිළිවෙලින් උත්තරේ දෙකේ එන්නේ NE තමයි වැඩිම NC ඊට වඩා අඩුයි NP තවත් අඩුයි හරි ඊට පස්සේ 23 උනේ රූපේ වෙනවා යකි පරිපථයේ සරලලා අර 21 ගහන පොතේ අනිවාර්යෙන් හදන්න ඒ වගේ අමාරු දේ වශයෙන් මේ 21 කිනික ගුවන්නේ මම හදන්න දෙයක් නැහැ නේ හදන්න ඕනේ N2G මුවි වල M1G නේද උගුරුතර කුඹලේ සමානයි M1G තන N2G මුවි ඝනත්වය රෝ 2 මුවි ඝනත්වය රෝ 1 ඉතින් සකල ස්කන්ධය කියන්නේ ස්ථාපිත කළ පරිමාවය බර තමයි උඩුගුරුතර කුඹලේ V රෝ G V කියන පුතේ හරස්තර වර්ගඵලයේ A වරක් ස්ථාපිත කළ පරිමාව HV ඝනත්වයේ මුගේ ද්‍රවයේ රෝ හරි රෝ වරක් H1 සෙන්ටිමීටර වලින් දාන්න මීටර කරන්න ඕනේ නේද පුතේ? නේ ඒක උත්තරේ සෙන්ටිමීටර වලින් H1 ද දාන්න 1යි ඊට පස්සේ රෝ 1 කියලා ගන්නත් ඒක. 2000 නේ. නෙමෙයි 600යි නේ. ඔව් B ගණන් 600යි නෙමෙයි.
B ganan deda hari. B ganan itu deda hari. Eh, no one deda hari. Jadi pasti A ganan itu ya. I see. Hari itu, ini nama edan H two kan. Hari. Utara ini suruh kerana apa? Hatai ya semua hatai. Jadi sih deda hari. Bisa tuh ini ganan itu deh. Ikan tambah nih, gimana? Apa dia nih? Mama gua nih mana nih? Kayak mana? Lupa udah. Tawane ini. Tawane udah beri kerja tuh. Jadi lapor mau hasilnya, MC tuh hasilnya. Tangan kan buru buru nggak. Isi mau kata hasilnya, nih misalnya paper ini. Ada ada bagi paper yang link nih. Harus ngekali aja. Tadi mereka tuh ya mereka mana mereka hanya ini pada dia yang pergi dulu. Mereka yang kata ini yang kata ulang nih. Ini ada bisa yang mereka mereka yang kata ini isi mau ulang nih. Mau mereka kan nggak ulang. Tuh kalau ini nih, misalnya pelan dana dana ini. Dana paper. Jadi misalnya dana paper itu world paper yang ada dalam ini nih. Jadi pada kondisi balan itu tuh metode bintu old meter itu tuh nama, ada ek dana pet metode bintu yang kanan gas luar, nih metode bintu nanti yang old meter ya tuh mau deh metode bintu nih ek yang nih, parimana pete ek pet terlihat aja kayak gini, metode bintu yang tuh nih hard kayak gini nanti tuh nih hard kayak gini tuh, terus pete yang ada kilogram ini nih kagak tuh, apa bintu yang kan, ek tuh deh dana gue bintu gue ready pet terus mau ikaran, anik pet terus ikaran, pete anik pet terus kagak lapik cina tuh. Metode bintu yang kau lakukan, berarti kan kayak gitu orangnya, nah, ini mah aturan yang dijalankan ya, karena bukan ini dana pete, old meter dana pete, mereka dikasih kerja, lah, dana pete mereka. Terus mereka punya lagi, metode itu juga ready nam, metode itu juga berada, ini aku mat dana agak ramai pendum kerana ini dana, itu ready pete terus itu nama nih, tapi punya old meter dana pete, itu juga adu pete terus itu lah, tipu, karena agak ramai pendum, cuma itu orang kiri ini sahnya, alpaat orang kiri pete terus gila pendum. Eka ini nih, komat itu mau metan ibu ayi ada gini, ada dana pete ibu ayi, gini gold meter ini dana pete sambandh dana ibu ayi ada gini, gold meter ini nih, apa sih sambandh pete ibu ayi ada gini, itu ini jadi antara dana apa sih sambandh dana ibu ayi, rina apa sih sambandh dana ibu ayi, adu kerja mana pada angin itu, apa itu pendan, patah kayak gila, kata elektronik yang mana screen ini, pete mana lagi ini, tapi kalau kita kata ada dulu ham ini bukan. Hari biasa sih itu pergi setiap hari. Mian lupa ada samar nih. Samar lama ini mati dalam bintu yang lagi nggak pulu nih. Mana biasa sih itu pergi setiap hari. Tapi kosih apa yang terkait dengan kosih ini mulu ibu antara gitu. Ah bol dulu hari ini. Oh, tuh bol dulu hari ini hari ini di kedam bol dulu hari itu ibu. Hari ini kosih dana peti ibu bol dulu hari. Nama meten 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 kami ibu bol dulu hari. Dana peti ibu bol bintu hari nang nih. Meten meten kami bol bintu hari. Part yang boleh mana part. Odolai bahai, hatai bahai, dolhak keling ini memang katai. Nah, tanpa ada bahada hatai. Terus terima tuh yang keling dan kita naik itu pernah amat bahai hatai dolhai ini hingga muara bol pahak bahai na muara bol hatap bahai. Terus kemudian kita naik dolhai pahak bahai sama, kita naik itu bol hatai yang siya ini saya sering dikatai. Terus kita naik tanpa ada tuh yang siya ini saya dia ini pahat hayai. Muara bol pahak bahai sok me pahat me ikai. Siya ini saya dia ini Sihir bisnisnya apa? Hanya bisnis bisnisnya mereka. Pahatnya kayak ini, muhara bol, pahat kayak sok, muhara bol, dekat bayi. Oktom bol, dolah kedi. Enak muhara bol, dahaya bayi nama. Muhara bol, dekat bayi ini. Muhara dahaya bayi nama dia ni boleh meten di bawah. Bol dekat bayi. Ada dekat bayi juga dekat. Muhara kata. Enak pun dengan gadi petir ni, kok me bol me ini dana petir di bawah gadi petir set lah dia ini. Enak meten di bawah aduh nama hati ini dekat. Dana pahat tamai bayi nama. Beri bela apa kote gani, mega rina kerela. Mereka dana kerela tipu tuh gini. Gold meter dana gue, tipu gue adu pet terus itu lah tipu. Itu nih gue yang atau nih gue itu mah adu keran. Tuh dekik mata apa adu keran? Hah, rina pahai. Tuh bukti deh rina pahai. Gold. Mereka ulan nih. Dana mih, ini nih, ane mau kita tiru nggak nih?
Burwi suliguna dua magin jangan naikkan lada Sri Lanka ve ekstra pedesa ekstra ini tapperet senti ini tapperet meter tiap ke vegan gaman kerais ini burwi suliguna dua makanya ini apa dek ekat teka set kelat tipa rancana karena kita waktu tipa nih ada corona nih case itu bodat dala nih dusa bita ve teka karena ini kelat ini teka nih dia bagi bodat set kerna gaman kerna lagi memang Sri Lanka sapa lebar kepala warga meter siap tuh bahal yang sah itu nyusak madin Gaman kerja, cibu enam, sulung ke hituin, wahale mati hati mana esok balik, kumat. Nih us sulung hati bahate nih selai. Hari kebaya di bawah bahate kanat pe, nih kayak cuma tuh naik di meja sama ini. Hari tengah, hari ini lagi ini berarti mulutan ini ya, ino. Hari ini tuh kita mesulung kat kiri lagi, nih wahale mati ini lagi, rana dulu mereka aku di langgeng lagi. Hari ini tuh me hari sama sama ini nih selai bahate entah sama ini bahate. Ya, udah, Apa ini usaha dari saat naik di larang, itu mati mikir kita lah, metentai jangan deh, beli berapa ini. Hari itu kita nih hari ini taruh lagi aneh, perbaikin ke anak deh. Misalnya waktu ini nih taruh lagi, home ada villa villa, mahal udah ini abdi, tiga kayaknya nih. Hari ini itu lagi saha, nih hari ini ikam tak ke, ikam biru nih, ikam beli gila kat tenang hari. Nih di warga pali ya, yang nih warga sen, nih warga minder, siap lagi sama ya, bukan siapa lah warga pali ini. Ini putih kita nih ada biru nih, ready nih, hari warga keynote. Bisalahi P mantap ada. Berlebih permain kiri ini nih. Tarik lagi ke begi. Jadi P ini ada gitu. Begi ada tuh. Nih P ini. Ini mahal yang mati. Hati yang udah P dan teriak ekivila. Ini mahal yang mati. Ia itu esum balik. Itu esum balik itu dekat di P dan teriak nih. Ada P not ini P one. Barak kepala meter. Barak meter sih. Jadi macam tuh dia ada. Nih P dan teriak di berlebih permain kan. Nih anak tuh mereka waktu salah kala. Ini laksa deh kita. Nih berlebih permain jamu datang ini. P1
Ina kedawasi kodak salah kecil kalau lagi packing gitu deh, dan hari ina putih, ayo doang.